ම සන්තෝස වාවද දවසේ ශ්‍රීලං කනිදහස් පක්ෂවිදියට අපේ පක්ෂේ ජීවගුණය ආරක්ෂා කරපු අපේ ආද්‍රණය මැතිනය සීපත් කරමින් ඒවගේම එතුමිය මේරට දුන්න දායාදය විශේෂයෙන්ම මේරට ඩොමීනියෙන් තත්තිෙන් ඔප්බටගල්ලා රට ස්වයිරිදවය නැතන් ස්වයිරරි භාවය නැත්තන් ඒකී අත්වය මේරටට තිල්න කරපු ඒ ජනරදින සැමරුම් අවුරුදු පනස් ඒකට පස්සේ නැවතත් අපිට ඒ සැමරුම කරන්න ඒ අවස්ාවලිගැ අපි සන්තෝසන විශෂ සූතියවන්තයන අපේ පක්ෂිකරුස්වාාපත්තුමාටත් ඒවගේම සධානය ේකන්තුමාටත් මේ වැඩපිල්ලට අපිට විශාල ශක්තියක් තරන් සුති බල් මැත්තුමා දුන්න එක ප්‍රාගලින් සී පත්කර. ඒවගේ විශේෂයෙන්ම අපි දන්න එදා දසමසය හැත්ත දෙකේ මේ රට තිබුණ තත්ත්වය ලංකාවේ ඒේසාධි කරනය නෙවේ යපේ උපරිමාධිරණේ නැත උපරිමාතිි කරණය ප්‍රී කවසිල බට පත්තර තිබුණන කාල අපේ තිබුණන සෑම න අඩුවක්ම අවසාන ඉංග ලත ප්‍රීකවන් සිේ තමයි අවසාහන තින්දල බලදදු. ලංකාවි ඒෙස්සාධිකරණය උසස්මාධි කරන විදියට පත් කරු ලැබේක් දසනන්සය හැත්තදික. මේ ගත් එක් පි ත සතිවලි ැත්තුමක් කිවාගේ ජන්රාජ ්‍යවස්ථාව ඒවගේම එ අන්‍යතාවයක් මෙසියල්ල අපිට ලැබුලු. ඒ සියලට මොඩා අපිට වැදගත්තු වනේ ඇතටම ලංකාවේ ස්වයිරී භාාවය අපේ අනිෙකුත් රටවල්වලට බැඳින නැතං උුන්ගේ නීති ක්‍රියාත්ම කරන නීති පිළිපාදින ඒ රැජිනගේ නායකත්තයෙන් අපිඉවත් වුණා ස්වයිරී රජ්‍යයක් බඩක් පත්ව වුණ. එදා මැතිනි ආරම්භ කරපුේ ස්වයිරී භාවය නැතං කිසි අම්ම රටකට යටත් නොවන ඒ නොබැදි පිළිවෙත එතුමිය ආරක්ෂා කරගෙන ඉදිරියට කියා. මයිතන්නේ අපේ රටේ එතුමිය අරංගේ ක්‍රියාදාමය එක්දාසම් සය හැත්ත හත පස්සේ අපිට විශාල වෙනස්කම් රාශික භාජනය වුණට. අපේ නොබැදි පිළිවිද වෙනුවට විශේෂයෙන්ම බටහිර ගැති පිළිවෙත් ගණනාවකට අපේ රට ඉදිරියට අරගෙන කියා. එතිනින් පස්සේ තමයි අපවු නැවත අපේ පක්ෂ නායක විදිහයට. බාලසිසන මැත්තුමා ද්‍යස් පාල ජනාධපතිවරය ුුණනේ පසේ එතුමා නැවත අපේ රකේ ස්වයිල භාවේ ස්වාධී නත්තය සහ අනෙකුත් ජාතිීන් සමග ඉතාම අන්‍යෝන් ලෙස කටයුතු කරන කාටවත් ගැති නැති නොබැදි පිළිවෙත මැතිනගෙන මැති පිළිවෙත නිවැරදිවාර්ගනගේ නාය කැවිදිර මම මේ වෙලාවෙේ අපේ මටි පාසින මැත්තුමා හසුන් දන්න කැමති ොද ේතුව තු තමයි ඒ කාලව කකා නුත්තුල මේ ලෝකෙතිබුණ සියලු නායකයන්ගේ ගෞරවයට පත්තු වෙච්, වුන් සමගකිතාම ලගින් සම්බන්ධ වෙච්ච නායක බට පත්වෙලාති පල. අද අපේ රට නත්වල තිබෙන රණම ගත්තම නැවත අපේ ස්වයිරි භාවය පිළිබඳව විශාල අර්බු දෙයක් නැවත උද්ගත් වෙලා තිබෙන. ලංකාවාද ලෝකයේ බලවත් රාජ්‍ය තුනකට මැදවෙච්ච රටක් බාට පත්ති මින්ති බෙල. අපි ගන්න හැම තීරණය ඒ තීරණවල හැම දෙයක්ම අවසානයේ ඒ රටවල් තුනේ ඌමනා එපාක මනුව තමයි පට දැන් ගන්න සිද්වෙලාදීමෙන්. අපේ ස්වයිරි භාවය අපි නැවත අද එදා අපි බිානනි කිිරටයට අත්තල හිටුවරටක්විදියට ඔුන්ගේ නිදහස ලබාගත්වේ නිදහසන ොලැබනු රාජක්ක දතිබුණනේ රට අද වෙනකොට රාජ්‍යන් තුනක මද අත් ති ට ති රජ බ ට ප . මතන අපි නවත නවතත් කල්පනා කළ උුතුවන්නේ අපි නැවතේ ස්වයිරි භාාවය දිනාගරන්නේ කෙසේ දයන ක්‍රියාදාම ස් රා්ගෙනයන්න වැඩ පිල්ල අපිඩාද අශ්‍යලලා තිබෙන. මොකොද හේතුව. අපේ රට කාගවත් අඩත් විත්‍යයක් වීම මහෝ කාඩවත් උමනවිදිී ක්‍රියා කරන රාජ්‍යයක් වීම පසකින් කියයලා. අපි ඩ උමනවෙලා තිබෙනවා අප අසල්ලෙස රජ්‍ය ඉදියාව බලවත්ම රාජ්‍ය උන් අපේ අර හැමදාම කියීනවගේ මැතින දා කතාරාවගේ ඉන්දයානු සාම කලාපේ නැත්තං ඒ සාම කලාපේ ප්‍රධානය බවට ඉන්දාව පත් කර ගැනීමත් ඊළඟට දෙවනුව ඉන්දට ඉරෙයිව කිසිදු ආකාරය. සතුරු ක්‍රියාවක් ලංකාවතුරු නොවෙනවයි කියන කාරණය ස්ථාපිත කිරීමත් අපේ ඔවුන්ගේ ශක්ති අපිත් එක එකටකුතු කරගන්න කාර බරයම් බට පත්වෙලා තිබනේ වගේ මනි පැත්තෙන් චීනය සය මරිකාව. මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියා කරනමින් ඉන්න අවස්සාාවන් හොහොමද කියලල්පන කරල තා බද්ධමත් ලෙස ජක්විදයට අපිටයුතුර ෙත්තු ති කියන කානය තමයි අපි විශ්වාස කරන්නේ අපේ ස්වරි භාව ඇවත දිනාගැීම සඳාවන ක්‍රියාදාම. මහිතන මේ සඳහා අපේ පක්ෂකර සබපත්තුමයි ඉතාම බුද්ධිමත්ලෙස මේ කියන රඩවල් තුන ඉතාම ලගේ ආස්වය කරවිතරක්නෙමයි ඔවන් සමගවිතාම ොහොඳද ලබැදාවකින් වැඩ කරුතු කර එවිතරක්නමයි. ඒ ක්‍රියාදාම ඉදිරියටත් ශ්‍රීල කනිදහස් පක්ෂය විදියට අපි ඉදිරියට ගෙන යුතුයි. නොබැදි පිළිවෙත සහ අන්‍ය ඕ්‍ය වශයෙන් අපේ ප්‍රබල රඩවල් එෙක්ක. තාම හොඳදින් ගරදුරු කරන රාජ්‍යයක් බීකරගැනිසද අපේගවන් මාර්ග සකසාගතියුති කියලා ප්‍රකාශ කරමින් අ දවසේ සිර්මා බඩානක මැතිනය අපේ රටර දුන්න මේ ශක්තිය තවතවත් ඔපनाම් වන්න අප සිරධනනාමක අත්වල් බඳග මुख කියන යෝජනාවත් කරමින් සිරදධනනාටස් දසක්කවක ම ශ ස.